අයිබෝවන් සුබම සුබ දවසක් ඔබට සුපුරුදු විදිහට මාදත් නයිෆ්ම් ඉන්ෆෝ හබ් ඔබ වෙත ගේන අපි සූදානම්. ඔබ දන්නවා අපේ මේ පුංචි රට ඇතුලේ විශාල හාස්කම් තියෙන බව විශ්වාස කරන ඒවට ඇසින්දුටු සාක්ෂිකරුවන් පවා බොහෝමයක් ඉන්න. බොහෝමයක් පූජා භූමි, විශ්ව ශක්ති ස්ථාන වගේම ස්වභාවික තැන් බොහෝමයක් තියෙනවා. පිරිසක් ඒ හාස්කම් ගැන විශ්වාස කරද්දී තවත් පිරිසක් මේ හාස්කම් ඒ තරමටම ගණන් ගන්නේ නැහැ. සෝමාවතී පූජා භූමිය මිට දශක කිහිපයකට කලින් හොයාගත්ත අපේ රට ඇතුලේ වැඩියෙන්ම හාස්කම් තියෙන බෞද්ධ පූජා භූමියක් විදිහට බොහෝ දෙනෙක් සලකනවා. ඉතින් ඇත්තටම සෝමාවතී මේ කියන තරමටම හාස්කම් තියෙනවද? මොනවද ඒවට සාක්ෂි? සෝමාවතී හාස්කම් තියෙනවා කියලා කොහොමද විශ්වාස කරන්න පුළුවන්? මෙන්න මේ ගවේෂණාත්මක කාරණා කිහිපය ගැන තමයි අද අපි ඔබත් එක්ක කතා කරන්න යන්නේ. දින ආරාධනා කරන පරණ පුරුදු විදිහටම රැඳින්න සෝමාවතී ගැන මේ සුවිශේෂී වීඩියෝෙත් අවසානයේ වෙන දෙයක්ම अंकावे पोलोन्नरु प्रदेशे पेहिटला तेन में ऐतिहासिक पुदबीम लोकासी बौद्धिन विसिन सलकेन्ने බුදුන් වහන්සේගේ වගේම සම්මදෘෂ්ටික දෙවිවරුන්ගේ හාස්කම් පවතින ස්ථානයක් විදිහට මේ ස්ථානේ තැන්පත් කරලා තියෙන්නේ බුදුරජාණන් වහන්සේගේ දකුණත් දන්ත ධාතුවක් බවයි සැලකෙන්නේ. ඉතිහාසයේ කියවන විදිහට සෝමාවතී ඉදි කරලා තියෙන්නේ ක්‍රිස්තුපූර්ව 2 සියවසේදී දුටුගැමුණු රජතුමාගේ පියා කාවන්තිස්ස රජුගේ නැගණිය වුණ සෝමාදේවියගේ නමින්. ධාතුවංශයේ ෘතේ දැක්වෙන විදිහට දළදා මාලිගාවේ වැඩවෙසෙන දන්ත ධාතු මහන්සියටත් පෙර සෝමාවතී පුදුමීමේ වැඩවෙසෙන මේ දකුණත් දන්ත ධාතුව බෞද්ධින්ගේ පූජා පුද සත්කාරවලට ලක් වෙලා තියෙනවා. එවගේම තමයි ඔබ දන්නවද ඉතිහාසයේ විවිධ කාලවලවල විවිධාකාරයේ ආක්‍රමණ රටේ පැවතුණු දේශපාලනික තත්ත්වය එවගේම ස්වභාවික සංසිද්ධීන් නිසා මේ පූජා භූමිය වරින් වර අභාවයට යමින් පිලිසකර කරමින් මෙතරම් කාලයක් පැවතිලා තියෙනවා කියලා ඉතිහාස මූලාශ්‍ර වලට අනුව කියන්න පුළුවන්. මෑත කාලිනව 1947 වර්ෂයේ තමයි පුරාවිද්‍යා කැණීම් වලින් මේ පූජා භූමිය නැවත පිලිසකර කළේ. ඊට කලින් එක අවස්ථාවක මේ ප්‍රදේශයට කිප පුද්ගලෙක් අනාවරණය කරලා තියෙනවා. අධික වනගහණයෙන් යුක්තව තිබුණු මේ ප්‍රදේශයෙන් එකවරම පාට 6කින් යුක්ත රශ්මි මාලාවක් දකින්නට ලැබුණු බව. මෙගෙන හරියටම ගවේෂණය කිරීමේ අදහසින් පූජ්‍ය සිරිමල්වත්තේ පියරතන හිමියන් මේ ප්‍රදේශයට වැඩම කරලා තිබුණා. උන්වහන්සේ වාර්තාවල සඳහන් කරලා තියෙන ආකාරයට අඩිපාරක්වත් නැති තරමට ඉතාම ඝන වනාන්තරයක් තිබිලා තියෙනවා. ඒ වගේම උන්වහන්සේ සඳහන් කරලා තියෙන විදිහට මේ ගමනේ තිබුණු දුෂ්කරතාවය නිසාම පූජා භූමිය තිබුණා කියලා අර පුද්ගලයා සඳහන් කරපු ප්‍රදේශයට මධ්‍යම රාත්‍රිය වෙනතෙක්ම යන්න හැකියාවක් ලැබිලා නැහැ. සිරිමල්වත්තේ පියරතන හිමියන්ගේ මේ වාර්තාවල සඳහන් වෙනවා මේ කැලේමැදින් යද්දී එක අවස්ථාවක උන්වහන්සේට හේවිසි නාදයක් අහන්න ලැබුණ බව. මිනිස් වාසයක් නැතුව උනත් හේවිසි හඬක් ඇහිම නිසා උන්වහන්සේ මේ ගැන තවදුරටත් ගවේෂණය කරලා තියෙනවා. ස්වාමීන් වහන්සේ මේ හඬත් එක්ක දිගින් දිගටම ගමන් කරපු බවයි සඳහන් වෙන්නේ. මේ වාර්තාවල සඳහන් වෙන විදිහට මේ ගමනේ අවසානයේදී මේ ඝන වනාන්තරයේ මැද තිබුණු ස්තූපයක නටබුන් අතරින් ෂට්වර්ණ එහෙම නැත්නම් පාට 6කින් යුක්ත රශ්මි ධාරාවක් විහිදිලා තියෙනවා. මේ ස්වාමීන් වහන්සේ සඳහන් කරලා තියෙන විදිහට කුමක් හෝ හාස්කමකින් මේ ස්ථානයෙන් තමයි හේවිසි නාදයක් නිකුත් වෙලා තියෙන්නේ. එවැගේම උන්වහන්සේ ඒ වෙලාවෙදීම පිරිත් සත් ගායනා කරමින් මේ ස්ථානයට පුද පූජා පවත්වලා තියෙනවා. පසු කාලිනු ඉතිහාස මූලාශ්‍රණව සොයා ගන්නවා මේ මීට වසර ගණනාවකට පෙර අභාවයට ගිය සෝමාවතී පුදබිම බව. වෙනකොට ශ්‍රී ලංකාවේ රජයේ විසින් මේ පිළිසකර කිරීම කටයුතු සඳහා විශාල සහයෝගයක් ලබා දීලා තිබුණා. ප්‍රතිසංස්කරණ කටයුතු වලින් පස්සේ සෝමාවතී සෑයේ කොත් පැලඳවීම සිද්ධ කළා. එදා සිට බොහොමයක් දෙනා කියන විදිහට මේ කොත පළඳු පවස්ථාවෙත් රශ්මි මාලාවක් මේ කොතෙන් විහිදිලා තියෙනවා. මුල් කාලිනව දැනට පවතිනවටත් වඩා පූජා බිමේ වන්දනා කරන්න දහස් ගණනින් බෞද්ධ බැතිමතුන් ඇවිල්ලා තියෙනවා. ඒ වගේම ඔබ දන්නවා මේ වෙනකොට මේ මාර්ගය පිලිසකර කරලා ඉතම් පැහැදිලිව පූජා භූමියක් බවට මේ ස්ථානය පත් වෙලා තියෙනවා. විශේෂත්වය තමයි මේ පූජා භූමියේ තියෙන හාස්කම් පිළිබඳව සැකයෙන් ගියපු බොහොමයක් දෙනා පූජා භූමියෙන් නැවත එද්දී ඒ හාස්කම් ගැන විශ්වාස කරමින් තමයි ආවේ. කොමනත් 1983 න් පස්සේ කොටි ත්‍රස්තවාදයේ පැතිරීමත් එක්ක සෝමාවතී පූජා භූමිය නැවතත් අභාවයට ලක් වුණා. දවසින් දවස LTT සංවිධානය සමග පැවතුණු යුද්ධය නිසා මේ පූජා භූමිය පිළිබඳව සැලකිල්ලක් දක්වන්න කිසිම කෙනෙක්ට හැකියාවක් තිබුණේ නැහැ. නමුත් බෞද්ධ භික්ෂුන් වහන්සේලා විදිහට මේ පූජා භූමියේ අනුනායක හිමියන් ශ්‍රී ගුණානන්ද අනුනායක හිමියන් සහ පූජ්‍ය බහමුණේ ශ්‍රී සුමංගල නාහිමියන් පූජා භූමිය රැක ගැනීම සඳහා විශාල මෙහෙයක් ඉටු කරලා තිබුණා. එතකම පසු කාලීනව මේ ස්ථානයට මේ තරම් වටිනාකමක් දෙන්න සහ මේ ස්ථානයේ තිබෙන හාස්කම් රැකගන්නට කැපවීම පිළිබඳව මේ ස්වාමින් වහන්සේලා අදහස් දක්වද්දී උන්වහන්සේලා කියලා තියෙන්නේ මේ ස්ථානය පූජා භූමියක් විදිහට ඉදිකරන්නට පෙර රහතන් වහන්සේලා 69ක් මේ ධාතුන් වහන්සේලා තැන්පත් කරලා තියෙන ස්ථානයට වැඩම කරලා තිබුණ බව. උන්වහන්සේලාගේ දේශන වලින් පමණක් නෙවෙයි මේ සියල්ලම ඔප්පු වෙනවා මේ පූජා භූමියෙන් හමු වුණ සෙල්ලිපි වල සඳහන් කරලා තිබුණ කාරණාවලි. LTT සංවිධානයත් මේ ස්ථානය විනාශ කරන්න ඉතාම බරපතල උත්සාහයක් අරගෙන තිබුණා. කිසිම දවසක ඒ දේ කරන්න හැකියාවක් ලැබුණේ නැහැ. මේ ස්ථානයේ
හදාගන්නටත් මත්තෙන් අලියතුන් වනසීපාවුන් පවා මේ අනුහස් සහිත ස්ථානයේ රැකගත්ත කියලායි මේ ස්වාමින් වහන්සේලා සඳහන් කරන්නේ. එතෙක් මෙතෙක් කාලය තුල සෝමාවති චෛත්‍යයෙන් රශ්මි දහරා බිහිවෙන බව බොහෝමයක් දෙනා සියසින්ම දැකලා තිබුණා. ඒ වගේම සමහර අවස්ථාවල මේ චෛත්‍ය ගර්භයෙන් පංච තූර වාදනයක් ඇහෙන බවත් සෝමාවති පුදබිමේ ස්වාමින් වහන්සේලා බොහෝමයක් දෙනා ප්‍රකාශ කරලා තිබුණා. 2009 වසරේදී සෝමාවති පූජා භූමියේ පැවැත්වුණු පෙරහැරක් අතරතුර මේ චෛත්‍ය ගර්භයෙන් පංච තූර වාදනය නැවත වතාවක් ඇහිලා තියෙනවා. ඒ වගේම බොහෝ දෙනා විශ්වාස කරන විදිහට ඉන් පස්සේ දවසේදී පැවැත්වුණු කිරියාහාර පූජාවේදී මේ චෛත්‍ය මතු පිටින් පෙරහැරක සේයාවන් කිහිපයක් දිස්වලා තියෙනවා. ඒ සියල්ලම මෙන්න මේ විදිහට තමයි ඡායාරූපගතකරණය කරලා තියෙන්නේ. ඒ දවසේදීම රාත්‍රියේදී මේ පූජා භූමියේ හිටපු කුඩා දරුවෙක් දැකලා තියෙන විදිහට රත්රන් ආභරණවලින් සැරසුණු කුඩා අලි පැටවෙක් මේ දරුවගේ ඇඟේ කැටලා තියෙනවා. හැබැයි වෙන කිසිම කෙනෙක් එහෙම දෙයක් දැකලා තිබුණේ නැහැ. නමුත් දරුවා කියපු ඒ සිදුවීම යම් කිසි ආකාරයකින් ඔප්පු වෙලා තියෙන්නේ ඒ ආශ්‍රිතව ගත්ත ඡායාරූපයක් නිසා. යනෝ ඉදාසික බොහෝ දෙනෙක් විශ්වාස කරනවා සෝමාවති පූජා භූමියේ පැවැත්වීමට නියමිත පෙරහැර ඇත්පැටවෙක් යොදාගෙන පැවැත්විය යුතු බව. බහුකාලිනව මහනුවර දළදා මාලිගයේ දළදා වහන්සේ වැඩම කරන ඉන්ද්‍රියාජා හස්තියා ගෙන්නවලා මේ පෙරහැර පවත්වන්නට සංවිධායකින් තීරණය කළා. පුදුමයට කාරණේ තමයි මේ ආකාරයෙන් පෙරහැර පවත්වපු දවසේදී එක දලයක් පමණක් ඇති ඇත්පැටවෙ කැලේ ඇතුලෙන් මතුවලා ඇවිල්ලා මේ පූජා භූමියට පුද සත්කාර කරලා තියෙනවා. පූජා භූමියේ දායකින් කියන විදිහට මෙයාතා තවමත් වනාන්තරින් ඉවතට ඇවිල්ලා හැම දිනයකම සෝමාවති පූජා භූමියට වන්දනාමාන කරලා යනවා. මේ ආකාරයේ බොහෝමයක් සිදුවීම් මේ පූජා භූමිය ඇතුළත මේ වෙනකොට සිද්ධ වෙලා තියෙනවා. හැබැයි අපි මේ කතාව තුළ ඔබට කියන්න උත්සාහ කළේ බෞද්ධ පූජා භූමිය කිසිම අවස්ථාවක මැජික් පින්නන ස්ථාන නොවේ. නමුත් යම් යම් කිසි ආකාරවලට පූජා භූමියල ඇතිවන හාස්කම් විද්‍යාවෙන් තහවුරු කරන්නට බැරි අවස්ථාව උනා තරම් තියෙනවා. ඇතැම් වෙලාවට ඇසින් දුටු සාක්ෂි පවා තියෙද්දී එවැනි දෙයක් උනේ කොහොමද කියන එක කාටවත් තේරුම් ගන්නට බැහැ. ඔබටත් පුළුවන් සෝමාවති වගේම වෙනත් ඕනෑම ස්ථානයක මේ ආකාරයේ දෙයක් සිද්ධ වෙනවා නම් අපිට අනිවාර්යෙන්ම දන්වන්න. ඒ වගේම කමෙන්ට් සෙක්ෂන් එකේ ඔබේ අදහස පළ කරන්න. ඒ මතක් කිරීමත් එක්ක අදට අපි ඔබෙන් සමු ගන්නවා. සුබම සුබ දවසක්. ගෑස් කාන්දුවීමක් සඳහා පරීක්ෂා කරන විට සීල් එක කඩන්නට පෙර සබන් වතුර ස්ප්‍රේ කරන්න. තවද නිවසේදී ගෑස් ලිබේ නොබ් එක ඔෆ් කර රෙගියුලේටරේ හොඳින් සවි කර ඔන් එකේද තිබිය යුතුයි. දැන් රෙගියුලේටරේට සහ හෝස් බටියට සබන් වතුර හොඳින් ස්ප්‍රේ කරන්න. ලීක් නැති බව හඳුනා ගන්න අපි දැනුවත් වෙමු.